දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් 5000 ලබා දුන්නයි කියන එක සාධාරණ නැහැනේ. මම කලිනුත් සඳහන් කළේ මමත් මෙයා සම්බන්ධිත අමාත්‍යවරයෙක් වශයෙන් අපේ රමේෂ් පතිරණ මැතිතුමා අමාත්‍යවරයෙක් වශයෙන් සිටියේදී අපි දේශපාලන වශයෙන් කිසිම තැනකට මේ ප්‍රතිලාභ ලබා දෙන තැන් වලට අපි ගිහිල්ලා නැහැ. දැන් එහෙමනම් නැවතුවේ මතුව අපි මේ ඒ කියන්නේ එකම හේතුව මේ ඉලෙක්ෂන් කමිෂන් එකේ ලිව්වා. ඔව් අපි මීට ඉස්සෙල්ලත් එහෙම මැතිවරණ කොමිසමේ නියෝග වලට ගරු කරලා පරිසර දහදෙනේක නැවතුවා. නෑ ඒක මැතිවරණ කොමිසමේ ගරු ඇමතුමා කියලා දෙන්නේ 5000 දෙනෙක් නතර කරන්න කියන එක නෙමෙයි. ඒක නිලධාරීන් ලව්ව ඒ කියන්නේ ඒක දේශපාලන කිරීමකින් තොරව නිලධාරීන් මාර්ගයෙන් බෙදා ගන්න ගැටලුවක් නැහැනේ. ඔව් ඉතින් දේශපාලනීකරණය නොකර නිලධාරී මාර්ගයේ තමයි මම දැන් කලිනුත් සඳහන් කළේ. අපි මේවට මැදිහත් වෙලා නෑ එතුමාට පැමිණිලි ලැබිලා තියෙන බවනේ කියන්නේ. දැන් මේ බලන්න මේ කිත්තිගේ ඒක තියෙන්නේ ඇමෙතුමා ආධාර ලබා දීමේදී වැඩසටහන් වලින් ප්‍රාදේශීය සහ ග්‍රාමීය දේශපාලඥයන් ඉවත් කිරීම පියවර ගන්න ලෙස සලකන්න කියලා. ඔව් ඊට කලින් තියෙනවනේ. මුල්‍ය ආධාර ලබා දීම හරහා කිසිදු දේශපාලනමය ප්‍රවර්ධනයක් සිදු නොවිය යුතු බවට අවධාරණය කරන්න කියලා තියෙනවා. ඔබතුමා කියවන්නේ එක කොටසක්. අනික කොටසත් කියවන්නේ 2020 ජුනි මාසයේදී මෙම ආධාරයේ ලබා දීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබියද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ මතය. ඒ කියන්නේ කැමැතුමා දැන් රට යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවානේ. මම හිතන්නේ මහින්ද දේශප්‍රිය මහතා අදහස් කරන්න ඇත්තේ රට යථා තත්ත්වයට පත් වෙනවා නම් මෙම ජූනි මාසයේදී මෙම දීවනාව අනවශ්‍ය බව තමයි ලිපියෙන් කියලා දෙන්නේ නේ. ඔව් ඒක තමයි. ඒක තමයි කියන්නේ. එහෙනම් අපිට ඡන්දය පවත්වන්නත් හැකියාවක් තිබෙනවා නේ එතුමා කියන විදිහට. එතුමා විශ්වාස කරනවා එතුමා ඡන්දය පවත්වන්න ක්‍රියා කරන්න ඇති කියලා තමයි අපිත් හිතන්නේ. ඒ වුණාට මහින්ද දේශප්‍රිය මහතා අයියා අධිකරණයට දන්වලා සිටියේ ජූනි මාසේ 20 මැතිවරණේ පවත්වන්න බැහැ කියලා. ඒක එතුමාගේ නෙමෙයි නීති ඒ අධිකරණයේ සිද්ධ වෙන දේක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග බිම් පවත්වන දේක් පිළිබඳ අපිට අදහසක් දක්වන්න අමාරුයි.